ආර්ථික අර්බුදයක් පවතින වෙලාවක දකින්න ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඉහළ උද්ධමනය. ඒ වගේම සේවා වියුක්තිය වැඩිවීම. සරලව කියනවා නම් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම හා රැකියා අහිමි වීම. ආදායම් අඩු වීමත් මේ කාණ්ඩයටම අයත් වෙනවා. ඒ අනුව ආදායම් අහිමි වෙනකොට වගේම භාණ්ඩවල මිල ඉහළ යනකොට තමන්ට වියදම් කරන්න මුදල් මදි වෙනවා. ඒ නිසා තමන්ගේ නමින් බැංකුවේ තියෙන ස්ථාවර තැන්පතු ආපසු ගන්න වෙනවා. බොහොමයක් අය ස්ථාවර තැන්පතු වල මුදල් ආයෝජනය කරනවා. ඒ වගේම එදිනෙදා වියදම් වලට භාවිතා කරන්නත් ඉතුරුම් ගිණුම් වල මුදල් තියා ගන්නවා. ඉතින් සාමාන්‍ය තත්ත්වයේ යටතේ බැංකුවල තැන්පතු වලින් 20%ක් පමණ පාරිභෝජන කටයුතු සඳහා ආපසු ගන්නවා කියලා හිතුවොත් ඒ ප්‍රමාණයට බැංකුවල මුදල් කාසි හා නෝට්ටු වශයෙන් තියා ගන්න වෙනවා. අනෙක් 80% බැංකුවට පුළුවන් ආයෝජනය කරන්න. ඒ කියන්නේ ණය වෙනත් අයට ණය දීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒත් ඉහළ උද්ධමනයක් තියෙනකොට වගේම රැකියා අහිමි වෙනකොට එහෙම නැත්නම් ආදායම අහිමි වෙනකොට අර 20%ක පාරිභෝජන සඳහා මුදල් ගන්න අයගේ ප්‍රමාණය ඉහළ යනවා. අපි හිතමු 30%ක් දක්වා ඉහළ ගියා කියලා. එතකොට බැංකුවලට අමතර මුදලක් තියා ගන්න වෙනවා. කාසි හා නෝට්ටු වශයෙන් බැංකුවල මුදල් පවත්වාගෙන යන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණයි. අනෙක් ප්‍රමාණය ආයෝජනය කරලා තියෙන නිසා ඔබේ නමින් තියෙන සටහනක් පමණක් වෙනවා. ඉතින් 20% ඉඳන් 30% දක්වා ආපසු ගන්න ප්‍රමාණය වැඩි වුණාම බැංකුවලට බැරි වෙනවා මුදල් ආපසු දෙන්න. ඒ වගේම ණයගත් අයත් ණය ආපසු ගෙවන්නේ නැති වුණාම බැංකුවලට තවත් මුදල් මදි වෙනවා අවශ්‍ය ප්‍රමාණයට නිකුත් කරන්න. මේ වගේ වෙලාවක ගනුදෙනු කරුවන් දක්වන ප්‍රතිචාරය නිසා අනෙක් අයත් බැංකුවලින් මුදල් ගන්න පෙළඹෙනවා. ආපසු ගන්න ප්‍රමාණය 20% ඉඳලා 30-40 වගේ ඉහළ අගයක් වෙන්න පුළුවන්. මුදල් තැන්පත් කරුවන් කලබල වෙලා මේ වගේ හදිසිය මුදල් ආපසු ගන්න ගියාම බැංකු බංකොලොත් වෙන්න පුළුවන්. එහෙම නොවි තියෙන නම් රජයේ මැදිහත් වෙන්න වෙනවා. මහා බැංකුව මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කරන්න වෙනවා. ඒත් උද්ධමනයේ වේගය, රැකියා අහිමි වෙන ප්‍රමාණය, ණය නොගෙවන ප්‍රමාණය ආදී දේවල් වල ප්‍රමාණාත්මකභාවය මත අර්බුදයේ ඇතිවන වේගය තීරණය වෙනවා. ලංකාවේ මේ වෙනකොට ණය ගෙවා ගන්න බැරි ගොඩක් අය ඉන්නවා. ඒ වගේම රැකියා අහිමි වෙච්ච ආදායම් අඩු වෙච්ච අය ගොඩක් ඉන්නවා. බඩු මිල ටික ටික වැඩි වෙනවා. ඒ නිසා බැංකු පද්ධතියට අමතර පීඩනයක් එන්න පුළුවන්. ඒත් කඩා වැටීමට තරම් හේතුවක් පවතින්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය කලබල වීමකින් තොරව බැංකු හා ගනුදෙනු කරන එක තමයි බුද්ධිමත් වෙන්නේ. ආර්ථික අර්බුදයක් පැවතුනත් බැංකු පද්ධතිය කඩා වැටීමට තරම් අර්බුදයේ වර්ධනය වෙලා නැති නිසා අවබෝධයෙන් වැඩ කිරීම වැදගත් වෙනවා. බිස්මයින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. රටේ ආර්ථික අභියෝග මෙන්ම අපේ ආර්ථික අභියෝගත් ව්‍යාපාර අභියෝග හා අවස්ථා ගැන කතා කරන්න දැනුම දෙන්න අපි සූදානම්.